හොඳයි, ආයිබෝන් පොතේ හැමෝටම අපි එහෙනම් පටන් ගමු. එතකොට මේ අපි ඊයේ රෑ ක්ලාස් එක කළා, බල දන්නවා අපි කඩ වල සම්බන්ධ වුණා හැමෝම. නමුත් අපිට අවසාන මොහොතේදී සම්බන්ධතාවයේ යම් ගැටලුවක් ඇතිවීම නිසා, කනෙක්ෂන් එකේ යම් ගැටලුවක් ඇතිවීම නිසා අපිට රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම කරගන්න බැරි වෙන නිසා මං කිව්වා අපි අද උදේ පැයක් විතර වගේ කාලයක් ඒ වෙනුවට අපව ක්ලාස් එක කරනවා හැමෝටම සම්බන්ධ වෙන්න කියලා. හරි, ඒ අනුව ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නවා දැන්. හරි, අපි එතකොට පොතේ රචනා ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීම කරමු. අපි ප්‍රශ්න පත්‍ර අංක 3 තමා සාකච්ඡා කරන්නේ. ඒකේ මෙන්න මේ ටික තියෙන අපතේ රචනා ප්‍රශ්න විදිහට පළවෙනි එක දීලා තියෙන්නේ ආලෝක තීව්‍රතාව භෝග වගාව කෙරෙහි ඇති කරන බලපෑම් විස්තර කරන්න. ආලෝක තීව්‍රතාව භෝග වගාව කෙරෙහි ඇති කරන බලපෑම් විස්තර කරන්න. එතකොට දරුවනේ අපි මුලින්ම ලියන්න අවශ්‍ය වෙනවා ආලෝක තීව්‍රතාව කියන්නේ මොකක්ද කියලානේ. මුලින්ම ලියන්න ඕනේ ආලෝක තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. එතකොට ආලෝක තීව්‍රතාවය කියන්නේ අපි දන්නවා සූර්යාලෝකයේ අඩංගු ශක්ති ප්‍රමාණයනේ. ආලෝක තීව්‍රතාව කියන්නේ මොකක්ද? සූර්යාලෝකයේ අඩංගු ශක්ති ප්‍රමාණය. එහෙනම් අපිට ලියන්න පුළුවන් මුලින්ම ආලෝක තීව්‍රතාවය යනු සූර්යාලෝකයේ අඩංගු ශක්ති ප්‍රමාණයයි. හරි, ලියලා තියෙනවා නම් හරියට දාගන්න පුළුවන්. ආලෝක තීව්‍රතාවයේ යනු සූර්යාලෝකයේ අඩංගු ශක්ති ප්‍රමාණයයි. සූර්යාලෝකයේ අඩංගු ශක්ති ප්‍රමාණයයි. රයිට්. ඊට පස්සේ අපිට බලපෑම් ටික දැන් පැහැදිලි කරගෙන යන්න වෙනවා. අපිට අවශ්‍ය නම් එහෙම ලියා ගන්න පුළුවන් ආලෝක තීව්‍රතාවය භෝග වගාව කෙරෙහි පහත බලපෑම් ඇති කරයි කියලා ලියන්න. පහත බලපෑම් ඇති කරයි. එතකොට ඔන්න එක බලපෑමක් මං ගන්නවා පොතේ. හරි, එතකොට අපිට ලියන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණයට බලපායි. මේක බලපෑමක් ප්‍රභා සංශ්ලේෂණයට බලපායි. ප්‍රභා සංශ්ලේෂණයට බලපායි. හරිද? මේක බලපෑමක් ප්‍රභා සංශ්ලේෂණයට බලපායි. හරිද? එතකොට පැහැදිලි කිරීම විදියට වාලි යන්න ආලෝක තීව්‍රතාවයේ වැඩි වන විට ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වී එහෙම වෙන්නේ නේද? ස්ථාරයකින් ඇඳලා පෙන්නුවොත් එහෙම වෙන්නේ. ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? නියත වීමක් වෙනව නේද? මතකයිනේ. එහෙනම් ආලෝක තීව්‍රතාව වැඩි වන විට ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වී එක්තරා ආලෝක තීව්‍රතාව මට්ටමකට පසු මොකද වෙන්නේ? නියත වෙනවා. ඉතින් ඒ අදහස පැහැදිලි කිරීම තුළ ලියන්න පුතේ. ඔය වාක්‍ය දෙකකට කඩලා ලිව්වත් කමක් නැහැ. ආලෝක තීව්‍රතාව වැඩි වන විට ප්‍රභා සංශ්ලේෂණ සීඝ්‍රතාව වැඩි වේ, නැත්නම් ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වේ. නමුත් එක්තරා ආලෝක තීව්‍රතාව මට්ටමකට පසු ප්‍රභා සංශ්ලේෂණ වේගය නියත වේ. ඒ ඇති. හරි, ඔය ටික ලියන්න. ඊට පස්සේ ප්‍රස්ථාරය තනින්න. ඕකටත් හොඳයිනේ. ප්‍රස්ථාරය තනින්න. ප්‍රස්ථාරය අඳිනකොට අක්ෂ නම් කරන්න අනිවාර්යෙන්. මේ පැත්තට ප්‍රභා සංශ්ලේෂණ සීඝ්‍රතාව. හරි, මේ පැත්තට ප්‍රභා සංශ්ලේෂණ සීඝ්‍රතාව. ප්‍රභා සංශ්ලේෂණ සීඝ්‍රතාව මේ පැත්තට ආලෝක තීව්‍රතාව. ආලෝක තීව්‍රතාව.
පැහැදිලිවද යනෝ ලියන විදිහ හරි. එතකොට පළවෙනි කරුණ ලියන්න ප්‍රභා සංශ්ලේෂණයට බලපායි. ඊට පස්සේ පැහැදිලි කිරීම ලියන්න ආලෝක තීව්‍රතාව වැඩි වෙනකොට ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වෙනවා. එක්තරා ආලෝක තීව්‍රතා මට්ටමකට පසු නියත වෙනවා කියලා ප්‍රස්තාරයක් අඳින්න. හරිද? ඔන්න පළවෙනි බලපෑම. ඊට පස්සේ දෙවෙනි එක ලියන්න. දෙවෙනි බලපෑම ලියන්න. ශ්වසනයට බලපායි. මම පිළිවෙලක් නැහැ පුතේ. මගේ දැන් මේ වෙලාවේ මගේ ඔළුවට එන විදිහට මම දෙනවා. ශ්වසනයට බලපායි. පිළිවෙලක් බලන්නේ නැහැ. පිළිවෙල බලන ප්‍රශ්න තියෙනවා. මේකේ පිළිවෙලක් බලන්නේ නැහැ. හරි. මොන හරි ක්‍රියාවලියක් විස්තර කරන්න, ක්‍රියාදාමයක් විස්තර කරන්න. එවැනි අවස්ථාවලදී පිළිවෙල බලනවා. නමුත් මේකට අදාළව එහෙම පිළිවෙලක් නැහැ. ඒ නිවැරදි බලපෑම් ටිකක් ඔයාල ලියන්නයි අවශ්‍ය වෙන්නේ පැහැදිලි කිරීම සහිතව. රයිට්. එතකොට ශ්වසනයට බලපායි කියන එක. එතකොට දැන් මෙතන කතන්දරේ ඇත්තටම ශ්වසනයට පුතේ ආලෝකයේ බලපෑමක් නැහැ. එහෙනම් එතකොට ලියන්නේ මොකද්ද? ඈ? දැන් බලපෑමක් නැහැ. එතකොට ලියන්නේ රයිට්. මෙහෙම එකක් තියෙන්නේ. ආලෝක තීව්‍රතාව වැඩි වෙනවා කියන්නේ ශක්තිය වැඩිපුර ලැබෙනවා කියන එකනේ. ආලෝක තීව්‍රතාවයේදී අපි කියන්නේ ශක්තිය කියලා. ආලෝක තීව්‍රතාව වැඩි කියන්නේ ශක්තිය වැඩි. ඒතර ශක්තිය වැඩි වෙනකොට මොකද වෙන්නේ පොතේ? උෂ්ණත්වය වැඩි වීමක් වෙනවා. මේ නිසා අපි කියනවා ශ්වසන වේගයේ වැඩි වීමක් තියෙන්න පුළුවන්. ඒතර මේක ඍජු බලපෑම නෙමෙයි නේද පොතේ? කියන වක්‍රාකාර බලපෑමක් තියෙනවා. ඒතර පැහැදිලි කිරීම ලියා ගන්න පුළුවන් මේ විදිහට. ආලෝක තීව්‍රතාව ලියන්න ලියලා නැති කෙනෙක් ඉන්නවා නම් ආලෝක තීව්‍රතාව ශ්වසනයට වක්‍රාකාරව බලපායි. ආලෝක තීව්‍රතාව ශ්වසනයට වක්‍රාකාරව බලපායි. ශ්වසනයට වක්‍රාකාරව බලපායි. හරි. ඍජු බලපෑම නෙමෙයි පුතේ තියෙන්නේ, ඉගෙන වක්‍රාකාර බලපෑම තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ එකදම ලියන්න. එනම් ආලෝක තීව්‍රතාව වැඩි වන විට, ආලෝක තීව්‍රතාව වැඩි වන විට, ආලෝක තීව්‍රතාව වැඩි වන විට උෂ්ණත්වය වැඩි වී ආලෝක තීව්‍රතාව වැඩි වන විට උෂ්ණත්වය වැඩි වී ශ්වසන වේගය වැඩි වේ. ශ්වසන වේගය වැඩි වේ. ශ්වසන වේගය වැඩි වේ. ශ්වසන වේගය වැඩි වේ. රයිට්. පැහැදිලි නේද? ඔන්න දරුවනේ දෙවෙනි බලපෑම. අතර පළවෙනි එක අපි කිව්වා ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා. දෙවෙනි එක අපි කියනවා ඔන්න ශ්වසනයට බලපානවා කියලා. ඊළඟ අපි ගමු තුන්වෙනි බලපෑම. ලියන්න දරුවනේ තුන්වෙනි බලපෑම. තුන්වෙනි බලපෑම උත්වේදනයට බලපායි. උත්වේදනයට බලපායි. සාමාන්‍යයෙන් ආලෝක තීව්‍රතාවයේ ප්‍රධාන බලපෑම ඇත්තටම උත්වේදනය. හරි. මම දැන් වර්ධවා හිතන්න එපා. ආලෝක තීව්‍රතාවයේ ප්‍රධාන බලපෑම ප්‍රභා සංශ්ලේෂණය නෙමෙයි දරුවනේ. ආලෝක තීව්‍රතාවයේ ප්‍රධානම ඇති කරන බලපෑම අපි කියනවා උත්සේදනයට සිදු කරන බලපෑම කියලා. හරි. ප්‍රභා සංශ්ලේෂණයට ගොඩක් දුරට වැදගත් වෙන ආලෝක තීව්‍රතාවයම නෙමෙයි ආලෝක ගුණාත්මය. හරි. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණයට වැඩිපුරම බලපාන්නේ ආලෝක තීව්‍රතාවය නෙමෙයි ආලෝක ගුණාත්මය තමයි වැඩිපුරම බලපාන්නේ. හරි. ඒ කියන්නේ අපි දන්නවා රතු සහ නිල් කියන වර්ණ දෙක තමයි ප්‍රභා සංශ්ලේෂණයට දරුණේ වැදගත්. දැන් කොච්චර ආලෝකය ලැබුණත් වැඩක් නැහැ. ඒ ආලෝකේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වර්ණ දෙක නැත්නම් කොච්චර ආලෝකය තිබුණත් වැඩක් නැහැ. හරි. එහෙම නේද? හරි. යාව වෙළඳ පොලේ ඇඳුම් තියෙන ඕන තරම් අපිට ගැලපෙන ඇඳුම නැත්නම් ඒ වැඩක් නෑ නේ කඩේ. තේනද කියන්නේ? දැන් අපි කඩේක තියෙන මාර විදියට රෙදි තියෙන. හැබැයි අපිට හරියන රෙද්දක් නෑ, ඇඳුමක් නෑ. වැඩක් තියෙනවද? වැඩක් නෑ. ඒ වගේ තමයි.
කොච්චර ආලෝකය හොඳට ලැබුණත් වැඩක් නෑ. කොච්චර තීව්‍රතාවයකින් ආලෝකය ලැබුණත් වැඩක් නෑ පොතේ. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වර්ණ දෙක නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නෑ. එනිසා මතක තියාගන්න, ප්‍රභා සංශ්ලේෂණයට වැඩිම බලපෑම තියෙන ආලෝක ගුණාත්මකය. හරිද? ඔන්න මතක තියාගන්න. ඒතර ආලෝක තීව්‍රතාවයේ ප්‍රධානම බලපෑම අපි කියන්නේ උත්ස්වේදනයට. ආලෝක තීව්‍රතාවයේ ප්‍රධානම බලපෑම තියෙන්නේ උත්ස්වේදනයට. අපි උත්ස්වේදනය කියලා තමයි අපි කියන්නේ. හරිද? රයිට්. එහෙනම් ලියන්න. උත්ස්වේදනයට බලපයි. ප්‍රශ්නයක් ආවම මම මේක ඇල්ල දීලා ඒ ප්‍රශ්නෙට එන්න. මොකද්ද කියලා බලමු. ටිකක් දිගට තිබුණා ඒක. ලියන්න පුතේ. උත්ස්වේදනයට බලපායි. උත්ස්වේදනයට බලපායි. හරි, ඒතර කොහොමද බලපෑම ඇති වෙන්නේ? අපි කියනවා පුතේ ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට කූටිකා විවෘත වෙනවා. උත්ස්වේදන සීඝ්‍රතාවය වැඩි වීම වෙනවා. පැහැදිලිද? ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට පුටිකා විවෘත වෙනවා. පුටිකා විවෘත වෙලා උත්වේදන සීඝ්‍රතාව වැඩි වෙනවා. ඒතර අඳුරෙදි පුටිකා වැහෙනවා, උත්වේදනය නතර වෙනවා. ඒක නිසයි අපි කියන්නේ රාත්‍රියට උත්වේදනයක් වෙන්නේ නැහැ කියලා. දරුවනි, රාත්‍රියට උත්වේදනයක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඇයි ඒ? රාත්‍රියට පුටිකා වැහිලා තියෙන්නේ. රාත්‍රියට පුටිකා වැහිලා තියෙන්නේ අඳුරක් තියෙන නිසා. රයිට්. එහෙනම් පැහැදිලි කිරීම ලියමු. ආලෝක තීව්‍රතාව වැඩි වන විට, ආලෝක තීව්‍රතාව වැඩි වන විට, ආලෝක තීව්‍රතාව වැඩි වන විට පූටිකා විවෘත වීම නිසා, පූටිකා විවෘත වීම නිසා, පූටිකා විවෘත වීම නිසා පුටිකා විවෘත වීම නිසා උත්වේදන සීඝ්‍රතාව වැඩි වේ. උත්වේදන සීඝ්‍රතාව වැඩි වේ. උත්වේදන සීඝ්‍රතාව වැඩි වේ. උත්වේදන සීඝ්‍රතාව වැඩි වේ. අඳුරේදී පුටිකා වැසී උත්වේදනය නතර වේ. අඳුරේදී පුටිකා වැසී උත්වේදනය නතර වේ. අඳුරේදී පුටිකා වැසී උත්වේදනය නතර වේ. රයිට්. තෝ ඒක ලියවෙන්න ඕන. ඉතින් අපි කතා කළේ තුන්වෙනි බලපෑම පුතේ. ආලෝක තීව්‍රතාවයේ තුන්වන බලපෑම. අපි තව දෙකක් ඕකට ලියන්න ඕන. හරි. ඊළඟට තව බලපෑමක් විදිහට අපිට ගන්න පුළුවන් පුතේ. තව බලපෑමක් විදිහට වර්ණක සංශ්ලේෂණයට බලපායි. ඔන්න ලියන්න හතරවෙනි එක පුතේ. අපි දෙකයි තුනයි හතරක් ලියමු. හතරවෙනි තමයි ලියන්නේ. තුන්වෙනි එක උත්ස්වේදනයට. හරි, දෙක මේක තුන. දැන් හතර ඔය ලියන්නේ වර්ණක සංශ්ලේෂණයට බලපායි. වර්ණක සංශ්ලේෂණයට බලපායි. වර්ණක සංශ්ලේෂණයට බලපායි. වර්ණක සංශ්ලේෂණයට බලපායි. රයිට්. මොන වගේ වර්ණකද? මතකද? මොන වගේ වර්ණකද? කත්තම ක්ලෝරෆිල්. ක්ලෝරෆිල් සංශ්ලේෂණයට බලපාන. ක්ලෝරෆිල් කියන්නේ හරිතබ්බද කියන එකමයි. ඊට අමතරව ඇන්තොසයනින් කියන වර්ණකයේ සංශ්ලේෂණයට බලපාන. අතර කොහෙද ඇන්තොසයනින් වර්ණකයේ තියෙනවා කියන්නේ? දැන් විලා ඩම්බ ගෙඩිවල තියෙනවා කියනවා. ඊට පස්සේ ක්‍රෝන් කෝලියාස් වගේ ශාකවලත් මේ ඇන්තොසයනින් වර්ණකයේ අපිට දැක ගන්න පුළුවන් කියනවා. ඒතකොට මෙන්න මේ වර්ණක දෙක සංශ්ලේෂණය වෙන්න, මේ වර්ණක දෙක නිපද වෙන්න පුතේ ආලෝක තීව්‍රතාවය බලපානවා. කියන්නේ වැඩි ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය වෙනවා. රයිට්. එහෙනම් අපි ලියාගමු මේ විදිහට පැහැදිලි කිරීම. ක්ලෝරෆිල් සහ ක්ලෝරෆිල් යන පුළුවන් නේද? ක්ලෝරෆිල් සහ
Anthocyanin yani varlık. Anthocyanin yani varlık. Klorofil saha anthocyanin yani varlık. Sanslationate වැඩි ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය වේ. වැඩි ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය වේ. Pedeli neydi? Bro, anthocyanin varlığı tiyenni manu vakit de kiyene ka livvat kamak ne netat kamak ne? Onnan liyela tiyagan vila adamda gedi vel. Tamatır kroton kol yaskani şark vel. Anthocyanin varlığı de kiye hek vila adamda gedi vel. Kroton kol yaskani şark vel. Netan şark patr vel. Anthocyanin varlığı dekiye hek. Right. Toto ek hata akıllı. Hatır beni ek. İlan pute pas beni ek. Avasan ekeli yanı. Patr şeştir palayet balıpay. Patra şeştir palayet balıpay. Patra şeştir palayet balıpay. Patra şeştir palayet balıpay. Hadi bu pehdeli kirim leyan ne kattı? Aluk tivrutavye vedivana vittı. Patra şeştir palayet. Vedi ve aluk tivrutavye vedivana vittu. Patra şeştir palaya vedi ve. Şimdi onun o etik tamam apıttı yapıda pahadili karan natin. O ye karnu tik. Takotta lakunu de inne aluk tivrutavye handunvan vattı. Artı dekve mattı. Lakunu da hayayi. Hari. İlangatta karunu pahakli uva. Ekakatta tunagane pahalavayi. Hari da irase karunu vistara kirimata. Vistara kirimata. Mama pehadili karapu vidiyata niveradiwa vistara karala tiyenawa nan hama karunakma ekakata paha gane karunu pahata lakunu 25 etakota okkoma lakunu 50ak hamba wenawa oy vidiyatai lakunu yanne prashnayak ahala tiyenawa uparima prabhasansleshana වේගය ලබා ගැනීමට අවශ්‍ය ආලෝක තීව්‍රතාවයේ අනුව භෝග එච්චර ඕනේ නෑ ඒ ටික අවශ්‍ය නෑ ඒ කියන්නේ ආලෝක තීව්‍රතාවයේ බලපෑම් ගැන කතා කරන්න යද්දී ඔය ආලෝක ප්‍රියශාක සෙවන ප්‍රියශාක එහෙම අවශ්‍ය වෙන්නේ නෑ හරි අර මම කියපු විදිහට ආලෝක තීව්‍රතාව වැඩි වෙනකොට ප්‍රභා සංශ්ලේෂණ වේගය වැඩි වෙනවා නමුත් එක්තරා අවස්ථාව ආලෝක තීව්‍රතාවයකට පස්සු තවදුරටත් වැඩි නොවි නියත වීමක් වෙනවා කියලා ලිව්වා නම් ඒ ඇත්ත එතනින් එහාට ලියන්න ඕනේ නැහැ අර ආලෝක ප්‍රියශාක සෙවන ප්‍රියශාක එච්චර විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරි එහෙම විශේෂයෙන් විස්තර කරන්න එතනින් එහාට පැහැදිලි කිරීමක් යනවා නම් මෙහෙම ප්‍රශ්නයක් ආවා ආලෝක තීව්‍රතාවයේ ප්‍රභා සංශ්ලේෂණය කරේ බලපෑම පිළිබඳ රචනා ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පුළුවන් එතනින් එහාට තියෙන අනිකුත් පැහැදිලි කිරීම කරන්න. හරි ආලෝක තීව්‍රතාවයේ ප්‍රභා සංශ්ලේෂණයට බලපාන විදිහ හෙව්වොත් පැහැදිලිද? එහෙම නැත්නම් එතනින් එහාට ලියන්න අවශ්‍ය නැහැ.
ඔය ටික හොඳටම ඇති හරි එකකට ගොඩාක් විස්තර කළා කියලත් ලකුණු ලැබෙන්නේ අච්චරනේ හරි හරුණට තුනයි කොච්චර පැහැදිලි කළත් ලකුණු පහයි හම්බ වෙන එකනේ ඔය පැහැදිලි කිරීම ටික හොඳටම ඇති රයිට් ඉතින් අපි මේ කතා කළේ දරුවනේ ඔන්න පළවෙනි ප්‍රශ්නය ඔයාලගේ අඩුපාඩු හදාගන්න ලියලා තියෙන එකට ලකුණකුත් ඕනනම් දාගන්න පුළුවන් ඔයාලගේ මට්ටම බලාගන්න යමු දෙවෙනි රචනා ප්‍රශ්නයට බලන දරුවනේ දෙක මොකද්ද කියන්නේ රූප සටහනක් ඇසුරෙන් ජල චක්‍රයේ ප්‍රධාන සංරචක විස්තර කරන්න ඔව් ඒතර සංරචක සාමාන්‍යයෙන් පහක්වත් විස්තර වෙන්න ඕන අඩුම තරමේ රූපයත් ඇඳෙන්න ඕන ජල චක්‍රයේ අර්ථ දක්වන්න ඕන පැහැදිලිද මේ විදිහට තමයි යන්නේ මුලින්ම ජල චක්‍රයේ අර්ථ දක්වලයි මම හිතන්නේ අපි ඊයේ ව්‍යුහගත පේපර් එකෙත් ජල චක්‍රයේ අර්ථ දැක්වුවා මතක ඇති පෘථුවියක ස්ථානයක ඇති ජලය විවිධ ස්ථානවල විවිධ ආකාරයෙන් විවිධ කාල සීමා ගත කර නැවත මුල් ස්ථානයට පැමිණීමේ සංසිද්ධිය ක්‍රියාවලියට අපි කියනවා ජල චක්‍රය. පැහැදිලි නේද? පෘථුවියේ එක් ස්ථානයක ඇති ජලය විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කර නැවත මුල් ස්ථානයට පැමිණීම නැත්නම් පැමිණීමේ සංසිද්ධියට අපි කියනවා ජල චක්‍රය කියලා. ඒතර ඔන්න අර්ථ දැක්වීම ඒ විදිහට ලියවෙන්න ඕන. ඊට පස්සේ ජල චක්‍රයේ සංරචක ටික රූප සටහනකින් ඇඳලා ඉක්මනට පෙන්වලා දෙන්න. මතක ඇති නේද ජල චක්‍රය අපි ඇඳපු විදිය? සරල ඔයාලට පුළුවන් ලස්සන දන්දෙන්න මට ගස් සම්දෙන්න බෑ ඔය ඇත්තිය බලාකුළු ටිකකුත් ඇඳලා දාන ගන්න උනේ ඔය ඇත්ති දැන් මේ ඔක්කොම මේ විනාඩි 10 ඇතුළත ලියන්නත් ඕනනේ එතකොට ජලවාෂ්ප මෙතනත් ජලවාෂ්ප මේක ඝනී භවනය මේ දෙකම ලම් කරන්න ඕනේ එතකොට ඝනී භවනය මේක පුතේ වාෂ්පීකරණය මේකට අපි කියන්නේ උත්සේදනය කියලා උත්සේදනය හරිද එතකොට දැන් මෙහි වලාකුළු කියන්නේ ජල වාෂ්ප ඝනී භවන වෙලා වලාකුළු හැදෙනවා එතකොට මේ වලාකුළු වල තියෙන ඉතා කුඩා ජල බිඳිති එකට එකතු වෙලා ලොකු ජල බිඳු බවට පත් වෙන්න පුළුවන් පත් වෙලා වර්ෂණයක් ලෙස පහළට ඇද වැටෙන්න පුළුවන් මේ විදියට
එතකොට මෙන්න මේ වර්ෂණයෙන් ලැබෙන ජලය ශාක මතට වැටෙන එකත් අපි ඉගෙන ගත්ත පොතේ ඒකට කියන්නේ අතුරු කඩනය කියලා. අතුරු කඩනය මේක වර්ෂණය. ඊට පස්සේ මේ පොළොව මතට වැටෙන ජලය පොළොව තුළට ඇතුළු වීමට අපි කියනවා කාන්දු වීම කියලා. පොළොවත් මත්තු පිට සොරි පොළොව තුළට තවදුරටත් ගමන් කිරීමට අපි කියනවා වෑසීම කියලා. මූලමණ්ඩල කලාපීය ගැඹුරින් පහළට යනවා නම් අපි ඒකට කියනවා ගැඹුරු වෑසීමක් කියලා. ඔකනේ කියන්නේනේ ගැඹුරු වෑසීම කියලා කියනවා. හරි, එතකොට මේ තියෙන භූගත ජලය කියලා අපි හිතමු. ඒ ගැඹුරු වෑස්සෙන ජලය භූගත ජලයට එකතු වෙනවා. ඒ වගේ මේ භූගත ජලය එහෙම තිරස්සතට චලනය වීමකුත් වෙනවා. ඒ වගේම පස මතු පිටට ලැබුණු ජලය දරුවනේ අපි දන්නවා පස මතු පිටින් මෙහෙම තිරස්ව ගලාගෙන යන්නත් පුළුවන්. මේකට අපි කියන්නේ අපදාවය කියලා. මේක අපදාවය. මේක කාන්දු වීම. බල ටික ලොකුවට අඳින්න. කාන්දු වීම. මේක වෑස්සීම. මේක ගැඹුරු වෑස්සීම. ගැඹුරු වෑස්සීම. මේක භූගත ජල චලනය. භූගත ජල චලනය. ඔන්න ඔය ටික තියෙන්න ඕන අවශ්‍යම නම් පැත්තකින් සූර්යයත් ඇඳලා තියන්න. එකත් අඳින එක හොඳයි. පැත්තකින් සූර්යයත් ඇඳලා තියන්න. හරි, තොන් ඔය සංරචක ටික ඔකට වැටෙන්න ඕන දරුවනි. තොට උත්වේදනය එකයි. මොකොඩක් ඉලක්කන් දාගෙන යන්නද මේ ටික අපිට ගණන් කරගන්න ලේසි. එක සංරචකයයි, දෙකයි, තුනයි. ඔයාල ඉලක්කන් දාන්න එපා, මම ගණන් කරගන්න දාන්නේ. හතරයි, පහයි. ඔයාල ඉලක්කන් දාන්න එපා. හයයි, හතයි, අටයි, නවයයි. හරියටම 10ක් තියෙනවා. හරියටම සංරචක 10ක් තියෙනවා නේද? හරියටම 10ක් තියෙනවා. හරියටම මේ සංරචක 10 ඇඳලා පෙන්නලා තියෙනවා නම් ලකුණු 10ක් දෙනවා. එතකොට මම දැම්ම ලකුණු දාන විදිහ කියන්නම්. අර්ථ දැක්වීමට 10යි, රූප සටහනට 10යි. රූප සටහනට 10 හම්බ වෙන්න නම් නිවැරදිවම හරියටම නිවැරදිව මේ සංරචක 10 පෙන්වලා තියෙන්න ඕන. මාරු වෙලා බෑ කොහේ හරි. දැන් වර්ෂණය කියන එක මේ මෙහි කොහෙවත් ලියවිලා එහෙම බෑ. හරි, මේ දෙක මාරු වෙලා වාෂ්පීකරණය මෙතන උත්වේදනය කියලා දාලා මේක වාෂ්පීකරණය එහෙම බෑ. හරියටම සංරචක 10 ඇඳලා පෙන්වලා තියෙනවා නම් එක සංරචකයකට ලකුණු එක ගානේ සංරචක 10ට ලකුණු 10ක් දෙන්න. සංරචක 10ට ලකුණු 10ක් දෙන්න. හරි නේද? දැන් මේකෙන් අපි සංරචක පහක් විස්තර කරමු. මේ පහක් විස්තර කිරීම ප්‍රමාණවත්. රයිට්. එතකොට අපි මුලින්ම ගමු පුතේ උත්වේදනය කියන එක. මුලින්ම ගන්න උත්වේදනය. උත්වේදනය.
Right. තොට ලියන්න මේ විදිහට ශාකවල ලියලා නැති අය ලියලා තියෙන අය බල්ල හරි දාගන්න ශාකවල වායව කොටස් වලින් වායව කොටස් වලින් ශාකවල වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස ජලය වාෂ්ප ලෙස වායුගෝලයට පිටව යාමයි වායුගෝලයට පිටව යාමයි right ඊළඟට ගන්න වාෂ්පීකරණය 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 ලියන්න මේ විදිහට විවෘත ජල පෘෂ්ඨයකින් විවෘත ජල පෘෂ්ඨයකින් විවෘත ජල පෘෂ්ඨයකින් ජලය වාෂ්ප ලෙස ජලය වාෂ්ප ලෙස විවෘත ජල පෘෂ්ඨයකින් ජලය වාෂ්ප ලෙස වායුගෝලයට පිටව යාමයි විවෘත ජල පෘෂ්ඨයකින් ජලය වාෂ්ප ලෙස වායුගෝලයට පිටව යාමයි තරණු උත්සේදනය සහ වාෂ්පීකරණය කියන දෙක. ඒතර දෙකෙන්ම වෙන්නේ වායුගෝලයට ජල වාෂ්ප එකතු වෙන එක. උත්සේදනයේදී වෙන්නේ පුතේ ශාකවල වායව කොටස් වලින් ජලය වායුගෝලයට පිට වෙනවා. වාෂ්පීකරණයෙන් වෙන්නේ විවෘත ජල පෘෂ්ඨයකින් වායුගෝලයට ජල වාෂ්ප එකතු වෙනවා. ඊළඟට ගමු අපි ඝනීභවනය තව සංරචකයක් විදිහට ඝනීභවනය right තුට ඝනීභවනයක් කියන්නේ පොදුවේ ගත්තාම දැනට තියෙන අවස්ථාවට වඩා ඝනත්වයෙන් වැඩි අවස්ථාවකට පත් වෙනවා කියන අදහස. ඒතර මෙතනදී වෙන්නේ පොතේ උත්සේදනයෙන් සහ වාෂ්පීකරණයෙන් වායුගෝලයට පැමිණ ජල වාෂ්ප ඉහළ අවකාශයේදී සිසිල් වෙලා ඝනීභවනය වෙලා නැත්නම් සිසිල් වෙලා ඝනීභවනය වීමෙන් අපි කියනවා ජල බිඳිති හැදෙනවා. ඒ ජල බිඳිති ඒක රාශී වෙලා තමයි වලාකුළු නිර්මාණය වෙනවා කියලා අපි කියන්නේ. එහෙනම් පැහැදිලි කිරීම ලියන්න ඝනීභවනයට පවතින අවස්ථාවට වඩා පවතින අවස්ථාවට වඩා ඝනත්වයෙන් වැඩි අවස්ථාවකට පත්වීමයි පවතින අවස්ථාවට වඩා ඝනත්වයෙන් වැඩි අවස්ථාවකට පත්වීමයි පවතින අවස්ථාවට වඩා ඝනත්වයෙන් වැඩි අවස්ථාවකට පත්වීමයි ඒකටම ලියන්න උත්සේදනයෙන් හා වාෂ්පීකරණයෙන් උත්සේදනයෙන් හා වාෂ්පීකරණයෙන් වායුගෝලයට පැමිණි ජල වාෂ්ප කියලා නැත්තම් ලියාගන්න නැත්තම් බලලා හරි දාගන්න හැමතිස්සෙම මම ඒ දෙක කියනවා ආයෙත් කිව්වා උත්සේදනයෙන් හා වාෂ්පීකරණයෙන් වායුගෝලයට පැමිණි ජල වාෂ්ප ඉහළ අවකාශයේදී සිසිල් වී ඝනීභවනය වීමෙන් ඉහළ අවකාශයේදී සිසිල් වී ඝනීභවනය වීමෙන් ජල බිඳිති සෑදේ ඉහළ අවකාශයේදී සිසිල් වී ඝනීභවනය වීමෙන් ජල බිඳිති සෑදේ ජල බිඳිති සෑදේ ජල බිඳිති සෑදේ මෙම ජල බිඳිති එක රාශිය වී වලාකුළු සෑදේ මෙම ජල බිඳිති එක රාශිය වී වලාකුළු සෑදේ වලාකුළු හැදෙන විදිහත් ඔන්න එතනම
පැහැදිලි වෙනවා. මෙම ජල බිඳිති එක රාශිය වී වලාකුළු සෑදේ. රයිට් පුතේ. ඊළඟට අපි වර්ෂණය පැහැදිලි කරමු. වර්ෂණය. මම හිතන්නේ ඊයේත් අපි මේ වර්ෂණය ගැන කතා කළා. දැන් ඔයාලා දන්නවා වර්ෂණය කියන්නේ මොකක්ද කියලා. වර්ෂණය කියන්නේ වලාකුළු වල සිට නැත්නම් ඉහළ අවකාශයේ සිට පොළොවට ජලය ඝන හෝ ද්‍රව ලෙස ලැබීම අපි කියන වර්ෂණය කියලා ලියා ගන්න. ඉහළ අවකාශයේ සිට ජලය ඝන හෝ ද්‍රව ලෙස පොළොවට ලැබීමයි. ජලය ඝන හෝ ද්‍රව ලෙස පොළොවට ලැබීමයි. ඉහළ අවකාශයේ සිට ජලය ඝන හෝ ද්‍රව ලෙස පොළොවට ලැබීමයි. පොළොවට ලැබීමයි. රයිට්. ඊළඟ අතුරු කඩනය. ඒකත් පැහැදිලි කළා පුතේ මං ඊයේ ඔයාලට. වර්ෂණයෙන් ලැබෙන ජලය පොළොවට ළඟා වීමට පෙර ගස් ගොඩනැගිලි ආදී මතට පතිත වීමයි. වර්ෂණයෙන් ලැබෙන ජලය පොළොවට ළඟා වීමට පෙර ගස් ගොඩනැගිලි ආදී මතට පතිත වීමයි. පොළොවට ළඟා වීමට පෙර ගස් ගොඩනැගිලි ආදී මතට පතිත වීමයි. රයිට්. තර පහයි අපි හයක් විස්තර කරමු. මම තව එකක් විස්තර කරන්න. ඊට පස්සේ කැමති එකක් ගන්න අපදාවේ ගන්නකො. අපදාවේ. අපදාවේ කියන්නේ මොකද්ද? වර්ෂණයෙන් ලැබෙන ජලය පස මතු පිටින් තිරස්ව ගලාගෙන යාම. වර්ෂණයෙන් ලැබෙන ජලය පස මතු පිටින් තිරස්ව ගලාගෙන යාම. වර්ෂණයෙන් ලැබෙන ජලය පසමත්තු පිටින් තිරස්ව ගලාගෙන යාම. රයිට්. මම හිතනවා පුතේ හයක් හොඳටම ප්‍රමාණවත් මේකට. මොකද අපිට ලකුණු බෙදා ගන්නත් පුළුවන් විදිහේ ඉලක්කමක් වෙන්න ඕන ලියන එක. 10ම විස්තර කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. 10ම විස්තර කරන්න ගියොත් වාට කාලය මදි වෙනවා. එහෙනම් හයක් පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කිරීමකට ලකුණු 5 ගානේ 30ක් දෙන්න. එක පැහැදිලි කිරීමකට ලකුණු 5 ගානේ 30ක් දෙන්න. ඒ කියන්නේ උත්සේදනයේ හරියට පැහැදිලි කරලා තියෙනවා නම් ලකුණු 5යි. වාෂ්පීකරණය නිවැරදිව පැහැදිලි කරලා තියෙනවා නම් ලකුණු 5යි 5යි. ওই විදිහට සංරචක 6ක් ඔයා පැහැදිලි කරලා තියෙනවා නම් ලකුණු 5 ගානේ පුතේ එතන 30ක් හම්බ වෙනවා. එතන මෙතන 10 10 20ක් තියෙනවා. එතන ලකුණු 50 හරි. ඊළඟට රෝම ඉලක්කම 3 ප්‍රශ්නය තියෙන්නේ තෙත් සහ වියලි බල්බ උෂ්ණත්වමානයෙන් සාපේක්ෂ ආදතාව මැනගන්න විදියයි. ඊට පස්සේ කොහොමද මේ සාපේක්ෂ ආදතාවේ භෝග කෙරෙහි බලපාන්නේ කියන එකයි. එතකොට මම අද දැන් මම අද සීමිත කාලයක් තමයි පුතේ අර ඊයේ අහිමි වුණු විනාඩි 30 තමයි අද මම ගන්න උදේ බලාපොරොත්තු වුනේ. තර මම එතනින් මෙතනින් එහාට තව ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද මම යොදාගත්ත ඇත්තටම උදේ 8 වෙනකොට මට වෙන පන්තියක් තියෙනවා වාරිපල ආයතනයේ. මම එතන එතන ඉන්න වෙනවා 8:00 කාලා වගේ වෙනකොට. එතකොට ඒකේ 3 වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ මෙතන BST කරන දරුවෝ ඉන්නවා. අපි ওই 3 වෙනි ප්‍රශ්නේ ওই විදිහටම BST වල පැහැදිලි කරලා තියෙනවා. ඒකෙන් එහෙම ඒකෙන් අදහස් කරන්නේ මම මේ පන්ති ওই උත්තරේ නැවත විස්තර කරන්නේ නැහැ කියලා නෑ. මම ඒ උත්තරේ කියලා දෙනවා. හරි. එතකොට එතන තව ප්‍රශ්න අපිට කොටස් 4ක් තියෙනවා. මම ඊළඟ දවසේ ඊළඟ බදාදා ඔයාලට මේ කොටස් 4ට අදාළ පිළිතුරු සාකච්ඡා කිරීමක් කරන්නම්. ඒතර ඔයාලා 4 වෙනි පේපර් එකේ ඉතුරු බහුවන්න ටිකක් කරලා තියන්න. ඊට පස්සේ මේ රචනා ටික ලියලා තියන්න. ඒ වගේම 4 වෙනි එකේ විභාගත ටිකක් ලියලා තියන්න. අපි ලබන සතියේ බදාදා නැවත මේ පන්තියේදී මේ ටික සාකච්ඡා කිරීම කරනවා. සමහර විට
ඊට කලින් අවස්ථාවක් ලැබුණොත් මං ඔයාලට අතිරේක පන්තියක් දානවා පෙපර් ක්ලාස් එක සඳහා. ඒ වෙනකොට කෝකටත් ඔයාලා මේ ටික ලියලා තියාගන්න. මොකද මං මේ වෙනකොට තව මම හිතන්නේ 4යි 5යි පේපර්ස් දෙකක් දීලා ඇති ඔයාලට. මගේ මතකේ තියෙන විදිහට කියන්නේ පස පාඩමෙත් එක පේපර් කට්ටලයක් දුන්නා. එතකොට අපි ඒ ටික ඉක්මනට ඉවර කරගන්න ඕන. ඊට පස්සේ තමයි ඔයාලට ඉතුරු පේපර් සෙට් එක මම දෙන්නේ. ඊළඟට පස පාඩමේ තව එකක් තියෙනවා. ඊට අමතරව ශාක පෝෂණයේ පාඩමේ දෙකක් තියෙනවා. ඒ තුන එවන්න අපි ඔය පේපර්ස් ටික පොඩ්ඩක් ඉවර කරගත්තාම නැත්නම් පේපර්ස් ටික ගොඩ ගහනවනේ නේ. එතල අපි ඒ තුන ඉවර කරගමු. එතකොට ලබන බදාදට කලින් උපරිම උත්සාහ කරන ඔයාලා වෙනුවෙන් අතිරේක පන්තියක් දාගන්න බොහෝ දුරට හැකියාව ලැබේ. මේ දවස්වල කියන්නේ නිමාඩු කාලයක් තියෙන නිසා නිමාඩු කිව්වට ඇත්තටම ඇති නිමාඩුවක් නෑ. හැමදාම ඉතින් පන්ති දාලා වැඩ තියෙනවා. රයිට්. එහෙනම් අපි අදට ඔතනින් අතර කරමු. එහෙනම් අපි නැවත ඒ ඊළඟට මුණ ගැහෙන දවසේදී ওই ටික සාකච්ඡා කරමු. ඔයාලා ලියලා තියන්න. හැමදාම මම කියනවනේ ඔයාලා ලියන්න ඕන පොතේ වැරදි වැරදි හරි ලියන්න අවශ්‍යයි. නැත්නම් ඔයාලගේ අඩුපාඩු හැදෙන්නේ නෑ. ඒක මතක තියාගන්න. මම මෙතෙන්ින් දෙන උත්තරෙත් ලියාගන්න. ඒ තමයි උත්තරෙත් ලියාගන්න. හැබැයි ඒ වෙනකොට ඔයාලත් උත්තරයක් ලියලා තියෙන්න ඕන. ඔයාලා උත්සාහ කරලා හරි තියෙන්න ඕන. පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි අදට මෙතනින් අතර කරමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.